ක්‍රිකට් මැච් බලනවද ක්‍රිකට් මැච් අපි ඉතින් බලන්න දාන්නේ වැඩෙන් තරම බැලුවා දැන් ඉතින් එලාවක් නැහැනේ බලන්න බලන්න නැහැ ඉතින් මේ දැන් නැහැ ඉතින් බලන්න පා වෙලා තියෙන්නේ මේ ඉස්සරහන් බැලුවා මේ ලොකෝට මැච් නම් දැන් බලන්නෙම නැහැ මේක ඇච්චර ඉන්ට්‍රස් නැහැ මගේ ඇත්තනම මට සෙට් වෙන්නෙම නැහැ මොකද දන්නේ ටිකට් නම් වැඩි මම බලන්නෙලක් නැහැ ඉතින් ඇයි මොකද හේතුව නෑ නිකන් එහෙම විශේෂ හේතුවක් නැහැ ඒවා මොකද බලන්නේ නැහැ හේතුව ගොඩක් බලන අඩුයි නේද දැන් නම් ඉතින් ගහන්න දෙයක් නැහැ නේද සමහරවිට කොයි කාලේ වගේද ක්‍රිකට් බැලුවේ වවුරුදු 20කට වගේ ඉස්සරින් බැලුවා කාලයක් බැලුවා කාලයක් කොයි කාලේ වගේ දැන් අවුරුදු 20කට 25කට කලින් බැලුවා ගහන එකේ ඉතින් මේ ගොඩක් පරදිනවා නේ සිම්බාබ්වෙත් එක්ක බැලුවේ නෑ නමුත් මේ ෆේස්බුක් එකේ ස්කෝර් එකෙන් පොඩ්ඩක් බලද්දි මැච් එක දිනුම් කියලා ආරංචියක් තියෙනවා කියලා දන්නවද මේ කොල් මෑන එක නේද මන් නම් ඒක නෑ ආත් එක්ක දෙක හැදුවා එහෙම නම් දන්නේ නෑ දැන් මේ දවස්වල මැච් එකක් යනවා සිම්බාබ්වෙත් එක්ක මැච් එක බැලුවේ නෑ නමුත් මේ ෆේස්බුක් එකේ ස්කෝර් එකෙන් පොඩ්ඩක් බලද්දි මැච් එක දිනුම් කියලා ආරංචියක් තියෙනවා යාළුවෙක් කිව්වා මේ සුදුම මන් දැක්ක ඉතින් ඒකට
ෂුවර් නෑ සමයි ඉස්සර දින ඉස්සර නම් නිරෝණය දැනුම් තිරින් මේ ගා දිනන්න ඕන නේද ඉතින් නැත්නම් ඉතින් වැඩක් නෑනේ එක මැච් එකක් දිනුවා ඒ දිනුව මම බලන්නේ නෑ දැන් ඒ දිනුවත් බලන්නේ නැහැ කියන්නේ මේ ටිකටම දිනනවා නම් හොඳයි හොඳයි ටිකටම නෙමෙයි ඉතින් හැමදාම දිනන්න බෑනේ නමුත් ඉතින් අර ප්‍රතිශතයක් වශයෙන් 50 50වත් ඉතින් මැච් එක තියෙනවා නම් අපි හොඳයි කියලා ඉතින් ලාංකික වශයෙන් අපි කැමති එහෙම ඉතින් කවුද ඒ කාලේ ආසම ක්‍රීඩකය? එක්කෙනෙක් කියලා නැහැ ඉතින් ඔක්කොම කැමති ඉතින්. ආසම ක්‍රීඩය වනිදු හතරංග. ලංකාවේ ක්‍රිකට් ටීම් එක ගැන දැන් තියෙන ක්‍රිකට් ටීම් එක ගැන මොකද හිතෙන්නේ? මට එහෙම හොඳයි කියලා තමයි හිතෙන්නේ. වෙන විශේෂ එහෙම එකක් එහෙම නැහැ. හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. ප්ලේස්ලා ගැන මම එහෙම මේ දැන්ගින ප්ලේස්ලාගේ ලොකුට නම් ගම් එහෙම දන්නේ නැහැ. නමුත් ඉතින් අර ජයසූරියලා මේ කුමාර සංකකාරලා මහල්ල ගහන කාලේ වගේ නෙමෙයි කියන එක අපිට දැන් බලද්දි තේරෙනවා. ඉතින් අර කැපවීමක් කැමුතුකමක් නැහැ වගේ ටීම් එකේ එහෙම පොඩි එකක් වේ තේරෙනවා. ලංකාවේ ක්‍රිකට් වලට දැන් වෙලා තියෙන දේ ගැන දැන් ගොඩක් කට්ටිය සැටිස් නැහැ. හැමෝම කියන්නේ ක්‍රිකට් ෆේල් වෙලා තියෙන්නේ ටීම් එක ෆේල් වෙලා තියෙන්නේ කියලා. ඒක නම මොකද්ද වට හිතෙන්නේ? එතනම නිසි, ඒ කියන්නේ නිසි පුහුණු කරුවෙක් හිටියානම් අර අර්ජුන රණතුංග වගේ ඒකට පොඩ්ඩක් ආවනම් ෆීල්ඩ් එකට හොඳයි කියලා හිතෙනවා. ටීම් එක ටීම් එක ඇත්තටම පොඩ්ඩක් දුකයි. ඕක මේ කල්මනාකාරීත්වය තමයි කියන්න ඕනේ. ඒ කියන්නේ රටේ ප්‍රශ්නයි ඒවා තමයි. කවදා හරි කියන්නේ ක්‍රිකට් හදන්න නම් නිකන් මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා නිකන් එහෙම හිතෙන්නේ නැහැ. ඒක නම් ඉතින් හිතන්නේ නැහැ. ඒ කියන්නේ ඉතින් අපිට ඉතින් ඒ කියන්නේ ඉතින් දන්නේ නැහැ. ඉතින් ඒකට දැන් එළවන්නේ නැහැ. ඔව්. කතර වැඩක් නැහැ. නැහැ බලලා. නැහැ.